ඈ දැන් තාතා කතා කරන්නේ නැද්ද? කතා කරන්නේ නැහැ. තාත්තා බලන්න යන්නේ නැද්ද ඔයා? ඇයි ඒ? එයා රණ්ඩු වෙලා ගිහිල්ලා. රණ්ඩු වෙලා ගිහිල්ලා. තාත්තා මතක නැද්ද ඔයාට? අප්පච්චි කියන්නේ. අප්පච්චිද කියන්නේ? ආ. දැන් අප්පච්චි ගොඩක් කල් එන්නේ නැද්ද? එනවද? ගොඩක් කල් නම් එන්නේ නැහැ. අප්පච්චි ආදරේද ඔයා? ආ. ආදරේ. අප්පච්චි හිටියා නම් හොඳයි නේද? ඈ? සමලල යා පැනලා ගියා මොකද දන්නේ නැහැ. හා. පැටියෝ අපි හැදෙන ළමයි දඟ කරන්නේ නැහැ. හා. ඊයේ එනකොට තනං හිටියා. ආ ලස්සනයි. දැන් කියන්නේ මාගේ මහත්ය දාලා ගිය දවස් ඉඳන් මම බොහොම කරදරෙන් ජීවත් වෙන්නේ. ඔව්. රස්සාව අඩුයි මේ පැත්තට කොටින්ම මේ පැටීරියක්වත් නැහැ. අපි හැර දවස් කුලි කරලා තමයි කොතන හරි ජීවත් වෙන්නේ. ඒකෙත් හරි හැම පඩියක් හම්බෙන්නේ නැහැ. දවසට 1000ක් 1500ක් එහෙම තමයි හම්බෙන්නේ. හැමදාම වැඩත් නැහැ. හැමදාමත් නැහැ මේ පැත්තේ. එහෙම කරලා තමයි මේ දරුවන්ට මම කඳ බොන්න දෙන්නේ මෙතුවක් කාලෙකට. දැන්ටත් අර කඳ බොන්න තව ළමයි ඇඳුම් පැළඳුම් එහෙම නැහැ කොටින්ම. දැන් මෙයාට ගොඩාක් අසරණයි. ඇඳුමක්වත් හරියට නැහැ. කලිසම් ඉරලා ඒවා මහලා තමයි මම දීලා අඳගන්නේ. ඉතින් මෙයාටත් මොනිසෝරි යන්නවත් මට අපහසු ඒවා ගන්න. දැන් මොනිසෝරි යවන්න තියෙනවද? ජනවාරි වෙනකන් තමයි. ජනවාරි වෙනකන් විතරයි තියෙන්නේ. ඊට පස්සේ දැන් ඉස්කෝලේ බාර දෙන්න බෑග් සපත්තු ඒවා මොකුත්ම නැහැ තාම. මොකුත්ම නැහැ. හා හා. ඉතින් ඒ වගේ මං ඉල්ලන දේ තමයි මේ දරුවෝ මං නැති කොට හරි මේ දරුවන්ට වැටලා ඉන්න ගේ පොඩකුයි වතුර ටිකයි අපිට ලැබුණා නම් ගොඩක් කින් සිද්ධ වෙනවා. ඔව්. කාමර දෙකක් විතර වගේ හදලා දුන්නා නම් ඒ ඇති. දැන්ටත් මේ කණු එහෙම කැඩලා තියෙන යට ලී එහෙම කැඩලා අර මුල්ලේ කණු එහෙම මේ කැඩලා පාත් වෙලා මේ බාහිර. ඔව්. හා හා. ඉතින් එහෙම දැන් හුඟක් වෙන වෙලාවට අද බොහොම බයෙන් ඉන්නේ. ගිහින් හැරෙත් ඔය වැහැතු දැන් කොහොමද මාස් දෙකකට කලින් වැස්සා හුඟත් එක. ඒවලි මේ තහඩු ගැලවිච්ච වෙලාවේ මං ගිහිල්ලා පුටුවක් කියලා අල්ලගෙන ඉටි. ඉතුරු තහඩුවේ ගලවන් යයි කියලා මට. ඉතින් ඒකෙත් මම වීඩියෝ ඒවල තිබුණා. ඔව් ඒවල තිබුණා. ඔව්. ඉතින් බොහොම කරදර මේකත් තමයි මේ පැති අර දුෂ්කර හින්දා තමයි ගොඩක්ම මේ දැන්ලත් දැන් ඉතින් කවුරුත් නැහැ උදව්වක් කරන්නවත් ඒත් මේ පැති වල මිනිස්සුන්ට ගොඩක් දුෂ්කර පළාතේ හින්දා රස්සාවල් නැහැ මන්තයල ගොඩක් අසරණ වෙලා ඉන්නේ එහෙමත් මිනිස්සු තමයි අර ගෙයක් දෙකක් හදාගෙන ජීවත් වෙන්නේ ෂෝටි දැන් ඔයාගේ යාළුවෝ එහෙම එන්න කියන්නේ නැද්ද මොන්ඩිසෝරි ඈ එන්න කියනවා එන්න කියනවා ආ දැන් ඔයාගේ නම මොකද්ද කිව්වේ නෙතුනි නෙතුනි මොන්ඩිසෝරි එන්නේ නැද්ද කියලා එහෙම අහනවා ඈ ආ එතකොට මොකද කියන්නේ ඉතින් දැන් ආයේ මොන්ඩිසෝරි යන්න ආසද දැන් ඊට පස්සේ ලොකු ඉස්කෝලේ යන්නේ නේද එතන ලොකු ඉස්කෝලේ යන්න ආසයි දෙමළ ඉස්කෝලේ තරණියගේ එහෙමද දැන් ඔයා දෙමළ ඉස්කෝලේද යන්නේ නෑ ඉස්කෝලේ මේ මොන්ඩිසෝරි මොන්ඩිසෝරි ඊට පස්සේ ඉස්කෝලේ යන්නේ නේද එතනනේ දැන් ගෙයක් හදලා ඕනද ඔයාලට? මේ ගෙදර ඉන්න බෑද? ඇයි ඉන්න බැරි? තහඩු ඔක්කොම කැඩිලානේ. කැඩිලාද? ආ. එහෙමද? වහින්දින් තෙමෙනවද? ඈ? තෙමෙනවා. බල්ල හිටම් මේක ඇතුලේ චූ කරනවා. එහෙමද? ඉතින් එලවන්න එපැයි. එලවන්න එලවන්න යන්නවා. එනවා එයාලා. එළියට. එහෙමද? දැන් කාගේද මේ ගෙදර? අපේ. අපේ. ඔයාලගේ. දැන් මේට වැඩිය හොඳ ගයක් හදලා දුන්නොත් එහෙම අපි ඇවිල්ලා ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ආසයිද ඔයා? අලුත් ගයක් හදලා දෙනවට? එහෙමද? දැන් මේ ගෙදර ඉන්න අමාරුයි. බය බෑද? අපේ මොනවද ඕන ඔයාට? චොකලට්. චොකලට් ඕනද? චොකලට් කන්න ආසද? ආයෙනකොට ගේන්නම්කෝ ඈ. මාමට කතා කරලා කිව්වේ නෑ චොකලට් ඕන කියලා කියලා. කිව්වනම් චොකලට් එකක් අරන් එනවා. ඈ? මම කෝල් කරලා අහන්න. එහෙමද? ආ කන්න කැමතිව එනම් කෝල් කරලා කියන්නකෝ ඈ. එතකොට ගේන්නම් ඈ. දැන් අයියා ඉන්න තැන තමයි තෙමෙන්නේ නේද? ආ. ඔයා ඉන්න තැන තෙමෙන්නේ නැද්ද? තෙමෙනවා. ඔයා ඉන්න තැනත් තෙමෙනවා.
එතකොට තෙමෙනකොට මොකද කරන්නේ? මෙතනට පඩියට වතුරේනවා. මෙහෙටත් වතුරේනවා. පඩියේ වතුර තල්ලු කරනවානේ. මොකෙන්ද තල්ලු කරන්නේ? අපේ අයියා බස් කෑනකින් වතුර අයින් කරනවා. වහින්ින් අයින් කරනවා. අපේ අම්මා කොස්සෙන් අතු ගන්නවා එළියට. වතුර? නේද? ඒ කියන්නේ වතුර වහිනකොට මේක ඇතුළේ පිරෙනවද? නේද? එතකොට ආට ඇවිදින්න එහෙම අමාරු ඇතිනේ. ඇත්තට ගොඩක් අමාරුයි සර් ඉන්නේ මේකේ. වෛද්‍ය වහලේ හිල් තියෙනවා. ඒ වලින් වතුර වැක් කරනවා. වැක් කරනවා. ඒක සාමාන්‍යයෙන් දැන් ওই gadul තෙමිලා පෙන්ගිලා තියෙනවා. ඒවා එන ඇතුළේ වතුර පිරෙනවද? ඔව් ගොඩක් පිරෙනවා සර්. කැරප්පු ඔක්කොම කැඩෙනවා. කැඩෙනවා. ඇයි සරිප්පු කැඩෙන්නේ? මේ අර වතුර ගිහිල්ලා තමයි කැඩෙන්නේ. කැඩෙන්නේ. දැන් ඔයාලා ඉස්කෝලේ අධ්‍යාපන කටයුතු කරන්න අය අදහසක් නැද්ද? තියෙනවා සර්. ඒ වුණත් කරගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි ඔයාලට උදව් කරොත් එහෙම ඉස්කෝලේ යන්න, يعني ශිෂ්‍ය ආධාරයක් වගේ ලබා දුන්නොත් අධ්‍යාපන කටයුතු ඉවර නම් ඉගෙන ගන්න පුළුවන් නේද? ඔව් සර්. පුළුවන්. හා හා. ඉගෙන ගන්න ආසයිද? ගොඩක් ආසයි. ආසයි. දැන් මොන වගේ අපහසුතාවවලට ඔයාලා ලක් වෙලා තියෙනවද? ගොඩක් කණ්ඩ නැතුව අම්මෙන් ගියොත් විතරයි වැඩ තියෙන්නේ. තියෙන්නේ. සමහර දවසකට කණ්ඩක් නැතුව ඉන්නවා සර්. කණ්ඩක් නැතුව ඉන්නවා. ඒ කියන්නේ අම්මා වැඩක් කළාම තමයි කන්න බොන්න මේව කරගන්න තියෙන්නේ. ඔව් සර්. ඔයාගේ ලෙඩෙත් එක්ක ඔයාලා වැඩක් කළා කරන්නත් තමයි. කොහමද? දැන් ඉන්නා නේද? ඔන්න ආව බලන්න ඈ. චූටි බබා. කොහමද? මෙයා මොන්ඩිසෝරි යන්නේ නැද්ද? ආයෙත්. මෙහෙ වැවක් තියෙන්නේ. ආ. එතකොට මේවා රක්ෂිත ඉඳන්ද නැහැ? නැ මේවා රජෙන් දුන්නා. ආ රජෙන් දීපෝ. හරි ගන්න. ගොඩක් තියෙනවා. හරි කමන්නේ. ඕන්න ඉඳ ගන්න ඕන්නේ. ඉඳ ගන්න ඕන්නේ. එන්න. මෙහෙ ඉන්නේ එතකොට නේද? ඔව් මෙතන තමයි. චුරුදුව. මොනිසෝරි යන්නේ නැද්ද? ඈ? දැන් උඟක් දවසක ඉඳලා මොනිසෝරි ගියා. හතර පහක් විතර. ආ ආවන් දෙවියන් නම් මොකද සද්දස් දුවන්නේ අර ඒකට දෙන්නේ දවස ගන්න අර කෑම හිනවන්න ඕනනේ. ඔව්. සවුන් එකට කෑම කපේ වගේ අපිට වගන්න අමාරුයි. ආ ආ. ඒකෙන් අනිත් ළමයි වීදිනේ යාට අර දේවල් හිතනවා. නෑ නේද. දැන් අම්මගේ වයස කීයක් වෙනවද? මට 47ක්. 47යි. මල්ලිගේ? මෙයාගේ 17යි. 17යි. මෙයාගේ වයස දැන්? 4ක්. 4ක් කරා නේද? 15 අපිට ජනවාරි ටෙස්ට් එකේ. ආ එහෙමද? ආ. එතකොට අම්මේ මේ දැන් මහත්තයා මොකද ප්‍රශ්නේ? එයා කලින්ම මම මේ දාලා ගිහිල්ලා අපි. හා හා කොච්චර කාලෙ වගේ ඉඳලාද? අවුරුදු. අවුරුදු 4ක් විතර යනවා. ගිහිල්ලා එනවා. එතකොට දැන් අවුරුදු 4 ඉඳලා මේ දරුවෝ ටික බලාගන්නේ කොහොමද? බලාගන්නේ මම අර කොහේ හරි යනවා. ගෙදරක ගිහිල්ලා අතු ගාලා ඒව කරලා කුලි වැඩකට කොහේ හරි ගිහිල්ලා හැම තමයි දවස් ගානක් කීයක් හරි හැම වෙලකින් තමයි ජීවත් වෙන්නේ. ජීවත් වෙනවා. දැන් එතකොට මේ දවස්වල වැඩ තියෙනවද? මේ දවස්වල දැන් ඉජි කරන්න ගත්තා. අද යන්න බැරුව ගියා මට. ඒකෙන් ටිකක් කැමතත් අපහසුතාවයක් තියෙනවා. එතකොට පුතාගේ මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ? පුතාගේ වකුගඩුව වල කිසි බීජකින් තිබුණා. හා. එයාට දැන් රක්ෂාවක් කරන්නත් අමාරුයි. දැන් මං ක්ලිනික් එකේම දාලා තිබුණා. ඉස්කෝලේ යනවද? ඉස්කෝලේ නතර වුණා. ඒ වකුගඩ කේස් නියයකින් නතර වුණා. ඒ ගමන් උහුම යවා ගන්න බැරුව. හා. ඒ ගමන් තවත් අර පීන සේජාට මේ අහුවට යන්න. දැන් වකුගඩු මොකද්ද ප්‍රශ්නේ? වකුගඩුව වලට කිසි බීජකින් කියලායි නතර කරලා තිබුණා. එහෙමයි. ඉස්කෝලේ කීරණන් ගියාද? 9 වසරට ගියා. 9 වසරෙන් ගියා. එතනින් නතර වුණා. නතරවා. දැන් අවුරුදු කීයක් මල ඉස්කෝලේ යන්නේ නැද්ද? මම දෙකකට වැඩි. දෙකකට වැඩි. ඔව් දෙකකට. දෙකකට වැඩි. ඉතින් ඉස්කෝලේ යන්න බැරිද? ඔය මේ සමීපනේ. සමීපනේ. ඉස්කෝලේ යන්න ආස නැද්ද? ආසයි. ඔව්. දැන් බෙහෙත් ගන්නවා. ඒ කියන්නේ ඒකේ හේවනට එන්නෝ කලන්තේ වගේ හැදෙනවද මොකද වෙන්නේ? සර් තිබුණා සර් මට. හා හා.
පිදිමිලා තිබුණේ. දැන් අර යාට පීනසෙත් තියෙනවා. එළියට බහින්න බෑ. හා හා. අවු රස්නේ මිය යනකොට නහයෙන් ලේ ගලනවා. ආ එහෙමද? මේ වල රස්න තියෙනවා. දැන් චෝටි දුව ලබන අවුරුද්දේ තමයි ඉස්කෝලේ නේ? ජනවාරි වල ඉස්කෝලේ. ජනවාරි වල ඉස්කෝලේ. දැන් මේ දේවල් මුකුත් කරගන්න බෑ. බෑ. කොටින්ම තත්ත්වයක් නැහැ මට. දැන් මේ ගෙදර ඉන්නේ කොහොමද? මේ ගෙදර වතුර බැස්සහම වතුර එනවා මේක ඇතුළේ. ඒ කියන්නේ මේවා යට වෙනවද? යා කියන්නේ මෙහෙන් යන වතුර ඔක්කොම ඇතුළේ එන්නේ. ඇතුළේ එන්නේ. ඔව් මෙතන අර කැල්ලනේ තියෙන්නේ. ආ මේ ගඩොල් දිය වෙලා නේද? ගඩොල් දිය වෙලා දැන් ওই අපි තහඩු කැලින් ගහන්න තමයි ආවරණය කරගෙන ඉන්නේ. පිටිපස්සේ එහෙම කුසියක් දැන් තේමෙනවා කොල්ල ටිකක් වත් නෑ අපිට දැන් ගන්නවා. එතකොට ඔයාලගේ පවුලේ ඔක්කොම කී දෙනෙක් හිටියද? අපි හිටිය ඔක්කොම 5 දෙනෙක්. 5 දෙනා. මහත්තයා ගියා මහත්තයා කියලා කොහෙද? මහත්තයාට පොඩ්ඩක් එහාට ඉන්නවා. ඔව්. මේ මහත්තයා බලන්න කරන්නේ මොකක්ද නැහැ. දැන් අපි මෙයාට නඩත්තු දැම්මා. ඒවත් ගෙවන්නේ නැහැ. එයා හේනියම අරුවයි කියලා එක එක රිපෝට් ඉදිරිපත් කළා. දැන් ගෙවීමක් නැති කරන්න මෙයා කරලා තියෙනවා. ආ එහෙමද? ඔව්. දැන් ගිය මාසෙත් අපි ගියා හම්බුන්නේ නැහැ. හම්බුන්නේ නැහැ. ඔව්. එතකොට ඔයා මොනව හරි රස්සාවක් කරොත් තමයි මේ දරුවෝ දෙන්න කන්න බොන්න. ඒ ලොකු දුව බැඳලා කිව්වා නේද? ඔව්. ඔයාලට මේ රජේ මුකුත් ගෙවීම එහෙම මුකුත් හම්බෙනවද? අපිට මංකට කලින් හම්බුන්නේ නැහැ. දැන් මේ මෑතක දිනම් මේ අර 5000ක් දෙනවා. අත්වැසි. අත්වැසිනේ. හා. ඒකත් දෙසැම්බර් වල නතර කරනවා කියන අර 5000 දීම නාව. ඒක නේද? ඒක චූටි දුවගේ මේ මොන්ටිසෝරි ගාස්තු 2000ක් ගෙවන්න ඕන අපි. ඔව්. ඒකෝ දැන් මාස කීයක විතර ගෙවලා නැද්ද? මාස කියන්නේ අපි කොහොම හරි පළවෙනි ඉස්සලා සැරි දැම්ම දාලා ඒකිනුත් ගෙවා ගන්න බැරුව ගිහලා ගිය අවුරුද්දට දැමිය අවුරුද්දට ගිය අවුරුද්දේ ඊට පස්සේ ඒත් නතර කරලා තිබිලා ආයෙ ගිහිල්ලා කතා කරලා ආයෙ ටිකක් යවුවා යවලා එතකොට ඒකෙත් ඒ ගවාගයක් තියෙනවා කොහොම හරි 10ක් විතර වගේ ගවන්න තියෙනවා ගවන්න තියෙනවා හා හා චූරි දුවගේ නම මොකද්ද ඈ නෙතුලි නෙතුලි දැන් යාළුවෝ එහෙම ඇති නේද මොන්ටිසෝරි ආ ඉතින් එයාලා එන්න කියන්නේ නැද්ද එන්න යන්නේ ඔයා මොන්ටිසෝරි යන්න ආසයිද ඈ ඒකනේ දැන් මොන්ටිසෝරි යන්නත් නැහැ නේද? මලි වැඩි මොනවද අද කෑවේ? බත්. බත් තියුවා අම්මා. අම්ම කොහොම හරි බත් ටිකක් ගියලා දෙනව නේද? ඈ? දැන් අම්මේ ඉතින් අපි මොනවා වගේද ඔයා බලාපොරොත්තු වෙන්නේ? මට ඇත්තෙම ගොඩක් මේ ඕන වෙන කාමර දෙකක් හරි හදාගෙන වතුර ටික තමයි සර් ගොඩක්ම කරදර. මේ වතුර ලයින් එක ගිහිලා තියෙනවා පාරේ. වතුර පාරේ ගිහින් තියෙන ඒ උනාට ඒක නෑ දැන්. මට දැන් කජේටත් නැහැ මොකීටවත් නැහැ ලයින් එහෙම කැඩලා. ඒකෙන් කොටිම දෙන්නේ නැහැ දැන් අවුරුද්දකටත් වැඩි වතුර නැහැ. ඒක වතුර කොහොමද ගන්නෙ? අපි අර ඉස්සරහලින් දෙන් ලිඳක් කැඩලා තියෙන්නේ. ඒකෙන් ඉතින් යාලා පවුල් පහක් හතරක් පහක් ජීවත් වෙනවා. ඉතින් අපිට හදිසින් යාලා මෝටර් දැම්මත් අපිට වතුර නැහැ. හා හා. ඒක දැන් අපි වතුර ආරම්භ දෙනවා නම් ඔයාල සාමාන්‍ය වතුර කොහොමද ගන්න බලාපොරොත්තු වෙන්නේ? අපිට පොඩි නලයක් වගේ ගහකට නැන්නේ. මෙහෙ ඒක ලුණු ගහන අනමාන නැද්ද? ලුණු සාමාන්‍ය ගතියට තියෙනවා. ඒක කමන්නේ ඒ ටික හරි අපිට නැතුවයි තියෙන්නේ. තියෙන්නේ නේද? නලයක් ගෙවුවොත් වතුර තියෙනවා. 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 දැන් අපිට බොණ්ඩ වතුර නම් බොණ්ඩ බෑ මේ වගේ කොටින්න. බොණ්ඩ වතුර ටික ලොරියකින් ගේනවා. හා හා. ඉතින් අර සාමාන්‍ය අපිට ගෙදර පාවිච්චියට ඒ වටම ගේනවා. ඒක නා ගන්න අනමාන කරගන්න ඒව කරගන්න තමයි ඕන වෙන්නේ නේද? මේ ඔයා මොකද තාම රස්සාවක් අනම් මන මොකද කරන්නේ? ගෙදරම ඉන්නේ නේද? බලමුද ගෙදර ටිකක් ඔයාලා. බලන්න පුළුවන්. එතකොට මේ ගඩොල් තමයි මේ දියවලා තියෙන්නේ නේද? ගඩොල්ද ඒව මොනවද තියෙන්නේ? ගඩොල් සිමෙන්ති වලින් ඒ කාලේ ඔය එහෙම මෙහෙම කරාගෙන බැඳගත්තුවා මම. ඒ ඔක්කොම දැන් මේ හිල් වල කාඩ්බෝඩ් හේතු කරලා තියෙන්නේ. කාඩ්බෝඩ් හේතු කරලා මේ පැත්තෙන් තහඩු කෑලි දිරච්ච. වහිනවනේ මේක තේමෙනවා නේද? තේමෙනවා. ඇතුලේ ත්‍රිදී එහෙම ගහගෙන තියෙන්නේ. තියෙන්නේ. චෝට ඉන්න පුළුවන්ද වහිත් දින් ගෙදර? කො බාන් දැන් ඔයා ගෙදර පෙන්වන්න බාන් ටික මාමලාට. පෙන්වන්න. ඈ? මෙතන ඔක්කොම තියෙනවා. ආ කොහෙද තෙමෙන්නේ? මෙතන. මෙතන ඔක්කොම තෙමෙනවා. ඉන්න බෑ. අය කොහෙද තෙමෙන්නේ? ඈ? කුස්සිය. කුස්සියත් තෙමෙනවා. මේ තහඩු අහලා තියෙන ඔක්කොම නේද? තහඩු ගහලා තියෙන්නේ. ඔය ඉතිරි දේ ඔක්කොම කැඩිලා තියෙන්නේ. තහඩු කැඩිලාද? මේකනේ. ඔය ඉතිරි ගහගෙන තියෙන තෙමෙන තැන් වල. ආ මේ තැන් වල මේ තෙමෙනවා. අයෙද්දී. මේ ඔක්කොම මේ ආවරණය කරලා තියෙන පොල්ලතු නේද වටේ. ඒ කියන්නේ ගඩොල් පහක් විතර බැඳලා ඊට පස්සේ ඔක්කොම පොල්ලතු. පොල්ලතු බැඳලා තියෙනවා. වටේම පොල්ලතු වට කරලා තියෙන්නේ. අපේ අයියාගේ ඇඳක් තෙමෙනවා. අයියාගේ ඇඳක් තෙමෙනවද? ඔයා දොයන්නේ කොහෙද? මේ එහා පැත්තේ. ආ ඒක තෙමෙන්නේ නැද්ද? මේක තෙමෙන්නේ නැහැ. ඔයා කාමරෙත් පෙන්වනවද මාමට? පෙන්වන්න. පෙන්වන්න කො මාමට? මේ මේවා කොහොමද ඉන්නේ නිදියන්නේ මේ මේ සත්තු සර්ප රින්ගනවනේ මේවා. ඔව් මේ ළඟදිත් මුදු මහවිලෙක් ඇවිල්ලා මම ගහලා මරාගත්තා කොහොමද? ආ ඒකනේ. අද දවසේ මම මේ මීයෝ කතුර ගෙනාවා මම මීයෝ එනවා. ආ මීයෝ එනවද මෙහෙට? කුස්සිය ගන්න දෙයක් නැහැ නේද? ඔව්. ඒකනේ.
දැන් ඔයාට වඩා ගන්න ටික ඈ එන්න බලන්න වඩා ගන්න මගෙත් ඉන්නවා මේ වගේ ෂෝරි නංගි කෙනෙක් කොහෙද කියන්නේ දැන් කුස්සියේ තෙමෙන්නේ ඔයාලගේ මෙතන ඔක්කොම තෙමෙනවා නේද ගන්න දෙයක් නැහැ නේද ඒකනේ බෝතල් ඔක්කොම තෙමෙනවා ඉතින් මේ චෝටි දරුවන්ගේ කුස්සිය බලන්න ඇතුළ ඔක්කොම වහලේ ගන්න දෙයක් නැහැ හිල් වෙලා ඔක්කොම තෙමෙනවා ඉතින් චෝටි දුව ඉතින් දරුවෝ බොරු කියන්නේ නැහැ කවදාවත් මෙයාම කියනවා මෙයාලගේ ගේ නිදා ගන්න තැන් අයියා නිදා ගන්න තැන් හැමතැනම තෙමෙනවා කියලා කරලා බලමු අපි තව ටිකක් වටේටත් ගිහිලා නේද දැන් අම්මා කන්නේ එහෙම ගිහලා දෙනවා කයාට ඈ මිකනේ මෙතන අයියා ඉන්නේ නේද අයියා ගැනත් තෙමෙනවා එන්නකෝ ඔයාලා ගෙදර වටේ බලන්න යන්න ටිකක් මේ හරියත් gadol ඔක්කොම මේ තෙමි දැන් උතන නෑ gadol කොටින්ම ආ ගැලවිලා තියෙන ඔක්කොම තියවලා තියලා කියලා තියන්නේ toilet එකක් තියෙනවද toilet එක තියෙනවා toilet එක තියෙනවා ආ ඒකනේ කවුද හිටියේ වේවා අපේ අම්මා අම්මා හිටියේ එතන කැඩලා නෑ නේද? ඒකනේ. දැන් ඔයාට ගෙදර ඉන්න බය නැද්ද? ඈ? පුරුදු වෙලාද? ඈ? දැන් අම්මා වැඩට ගියපහම කවුරුත් එක්කද ඉන්නේ ඔයා? අපේ අයියත් එක්ක. අයියත් එක්ක ඉන්නේ. මේ දියුල් මොකද? දියුල් විකුණනවද ඔයාලා? නැහැ. එහෙනම්. ඒක කන්නදගෙන. කන්නදගෙන ආවේ? ආ. ඒකනේ. එතකොට අම්මේ ඈ ගල් බංකුත් හිතන් කැඩිලා තියෙනවා. ඒවත් කැඩිලා නේද? මේ ෆවුන්ඩේෂන් එක දාගත්තේ ඔයාලද? ඔව් මම දැන් අවුරුදු 16කට වගේ කලින් දාගත්ත එක නගගන්නම් දරුවෝ. ෆවුන්ඩේෂන් එක දාලා අවුරුදු 16ක් වෙනවා. එතකොට දැන් ඔයා බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය කාමර දෙකක් හරි කමන්නේ. කමන්නේ නැහැ නගගෙන. මල් පැලක් තියෙනවා. ඒකනේ වතුර ටිකක් අරගත්ත නම් ගොඩක් ටික කරගන්න තම ඕන වෙලා තියෙන්නේ නේද? මේ ෆවුන්ඩේෂන් එකටම අපිට එහෙම කරන්න පුළුවන් නේ මේක කරලා ඉවරලා නේද? ඕකම නම් ගන්න මේක කරන්න පුළුවන් නේ එහෙම. කුරුණෑගල ලංකා පෞර සමාජ සත්කාර වැඩසටහන අද අපි ඇවිල්ලා තියෙන්නේ වයඹ පළාතේ මුන්දලම කියන ප්‍රදේශයට. ඉතින් මදුරංකුලිය මුන්දලම කියන ප්‍රදේශයේ තමයි ඉන්නේ. ඉතින් මේ චූටි දුවත් මේ අම්මත් මේ පුතත් මේ පවුලේ ඉන්නවා. එතකොට ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ තාත්තා අවුරුදු 4කට විතර කලින් මේ පවුල කට්ටිය දාලා යනවා. කිසිම නඩත්තුවක්වත් ලැබෙන්නේ රජෙන් සහනාධාරය ලැබෙනවා නේද? ළඟදී රුපියල් අත්වැසුම රුපියල් 5000 මාස දෙකකට විතර උඩදී ඉඳලා රුපියල් 5000 හම් වෙනවා. ඉතින් අම්මා රස්සාවක් කරොත් තමයි මේ පවුලට කන්න බොන්න මොනවහරි දෙයක් ලැබෙන්නේ. ඉතින් තමන්ගේ පුතා ඉන්නවා. පුතාට වයස 17ක් වෙනවා. 9 වසරේදී තමන්ගේ අධ්‍යාපන කටයුතු නතර කරන්න සිදු වෙනවා. වකුගඩුවල ආපදාවක් නිසා මොකද මෙහි වතුර ඇත්තටම ලුණු රහයි. මෙයාලට දැන් මේ නිවස පෙන්වන්නම්. මේ නිවසේ ගඩොල් බැඳලා තියෙනවා. ගඩොල් කැට 4ක් 5ක් විතර පොළොවේ මට්ටමේ ඉඳලා. ඉතින් ඊට පස්සේ පොල්ලතු ආවරණ කරලා ලෑලි ටිකක් ගහගෙන ඒ විදිහට තමයි කාමර කොටස් දෙකකට බෙදාගෙන ජීවත් වෙන්නේ. ඉතින් අම්මා කෙනෙකුටවත් චූටි දුවෙකුටවත් පුතේකුටවත් ආරක්ෂාවක් නැති විදිහට තමයි අනාරක්ෂිත විදිහට තමයි මේ නිවස තියෙන්නේ. මේ නිවස කණු දාලා තිබුණාට කොයි වෙලාවෙ කඩාගෙන වැටෙයිද කියලා කියන්න බෑ. ඉතින් මේ යාලට ඉන්න කිසිම තැනක් නැහැ. මේ පුංචි අටවාගත්ත නිවස තමයි දැනට රජ මාලිගාවක් වෙලා තියෙන්නේ මෙයාලගේ හැටියට. ඉතින් ඇත්තටම චූටි දුව හරිම හොඳයි. හරිම හොරතල් දරුවෙක්.
හොඳට කතා බහ කරනවා, කිසිම බයක් නැහැ. ඉතින් මෙයාලා ඉල්ලන්නේ පුළුවන් නම් අනේ මහත්තයෝ අවුරුදු 17කට විතර කලින් දාගත්ත ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. ඉතින් කාමර දෙකක් තුනක් තියෙනවා. පුළුවන් නම් ඒ කාමර දෙක තුන හදලා දීලා වතුර ටිකක් අරන් දෙන්න කියලා තමයි මේ අය ඉල්ලන්නේ. ඉතින් මෙහි ඇත්තටම හුඟක් දුෂ්කරයි මේ පැත්ත. ඉතින් පාරේ වතුර ලයින් එක ගිහිල්ලා තියෙනවා, ඒවත් කැඩිලා පුළුවන් නම් නල්ලිඳක් වගේ ගහලා දෙන්න කියලා තමයි කියන්නේ. සාමාන්‍ය අම්මේ නල්ලිඳක් ගහුවොත් අඩි කීයෙන් විතර වතුර තියෙයිද? අඩි 50ට වැඩියෙන් ටිකක් ගහන්න ඕනේ. 50ට වැඩියෙන් ගහන්න ඕනේ. එහෙම ගහුවොත් වතුර තියෙනවා. ඔව්. ඉතින් අඩි 50ට වැඩිය නල්ලිඳක් ගහන්න අවශ්‍ය වෙනවා. අම්මට නිත්‍යානුකූලව රජයෙන් මේ ඉඩම හම්බෙලා තියෙනවා. ඉතින් පුළුවන් නම් කියන්නේ තනි පුද්ගලයෙකුට මේ මෙහෙවර කරන්න අපහසුයි. ඉතින් ඔයාලා කට්ටිය එකතු වෙලා ලංකා පවුර අපිට හෝ කතා කරොත් මේ අම්මගේ දුරකථන අංක විස්තරත් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් කියන්නේ තමන්ගේ ඥාති කෙනෙක් වෙනුවෙන් හෝ තමන්ගේ දෙමව්පියෝ කෙනෙක් වෙනුවෙන්, සහෝදරයෙක් වෙනුවෙන්, චූටි දුවෙක්ගේ උපන්දිනයක් වෙනුවෙන් ඒ දේවල් සිහිපත් කරලා මේ චූටි දුව වෙනුවෙන්, මේ අම්මා වෙනුවෙන්, මේ පුතා වෙනුවෙන් යම්කිසි උදව්වක් කරන්න පුළුවන් නම් නිවසක් හදාගන්න, වතුර ටික ගන්න, මෙයාලට වියලි ආහාර ටිකක් ගෙනලා දෙන්න, ඉතින් ඒ වගේ දෙයකට උදව් උපකාර කරන්න පුළුවන් නම් ඇත්තටම බෙහෙමින්ම පින් සිද්ධ වෙනවා. ලංකා පවුර අපි තරුණයෝ හැටියට අපිටත් නිමාඩු වෙලාවක, මොකද අපිත් රැකී රක්ෂා කරන අය, ඉතින් උදව්වක් අවශ්‍යම කෙනෙක් බලලා තමයි උදව්වක් උපකාරයක් කරන්න අපි මේ එන්නේ. ඉතින් මදුරම් කුලිය කියන්නේ ඇත්තටම අපිට ඉබ්බාගම ඉඳලා කිලෝමීටර් 125ක් විතර තියෙනවා. ඉතින් ඒත් අපි ඒ දේවල් බලන්නේ නැතුව අද දිනේ එන්න හේතුව වුණේ මේ චූටි මල් කැකුලක්ගේ මූණ දිහා බලලා, අපිට මේ නිවස දිහා බලලා එන්න නැතුව ඉන්න බැරි වුණා. ඉතින් ඒ හේතුව නිසාම තමයි අද ආවේ. ඉතින් ඔයාලගෙන් බැගෑපැත්තුව අපි ලංකා පවුර ඉල්ලා සිටිනවා. ඔයාලට පුළුවන් නම් ලංකා පවුර අපිට කතා කරන්න, සම්පත් මට මේ ඇයට ගඩොල් ටික අරන් දෙන්න පුළුවන්, සම්පත් මම මේ ඇයට වැලි ටික ගන්න දෙන්නම්, මේ ඇයට කම්බි ටික ගන්න දෙන්නම්, සීට් ටික ගන්න දෙන්නම්, ඒ වගේ අත්‍යවශ්‍ය දේවල් වලට උදව් උපකාර කරන්න පුළුවන් නම් අපිට ඒ පුළුවන් ඒ මුදල් ටික එකතු කරලා නිසි කළමනාකාරයකින් මේ අයගේ අත්‍යවශ්‍ය වැලි ටික කරලා දෙන්න. ඉතින් ඇත්තටම අපිට නිවසක් හදනවා නම් වතුර ගන්න ඒ ටික කරගන්න පුළුවන්ද? ඒ ටික කරගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් එකතු කරගන්න පුළුවන්. අපිට පුළුවන් කුඩා කාමර දෙකක් ඉල්ලන්නේ. මෙයාලට මේ ඉන්න තැනින් ඇත්තටම හොඳ වැස්සක් ගියොත් එහෙම වහිනකොට ඇතුළේ තෙමෙනවා නේ. මට වීඩියෝ එවලා තිබුණා, මම ඒවත් දාන්නම්. ඉතින් ඇත්තටම වහිනකොට ඉන්න බෑ, ඇතුළේ ඔක්කොම ගලාගෙන යනවා. හරිම අපහසුයෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඔයාලගෙන් ඉල්ලුම් කරන්නේ ඒ අවශ්‍ය දේවල් පුළුවන් නම් ලබා දෙන්න කියලා එවලා. ඉතින් අපිට පුළුවන් අපේ උපරිම ශක්තිය ලබා දීලා ඒ වැඩ කටයුතු ටික කරලා අවසන් කරලා දෙන්න. ඉතින් ඒක එහෙම වුණොත් එහෙම ඔයාලටත් ඒ උදව් උපකාර මහාඟු පින්කමක් වෙනවා. මොකද නිවසක් හදලා දෙනවා කියන්නේ මිනිස්සෙකුට වතුර ටිකක් දෙනවා කියන්නේ. ඉතින් අති උතුම් පින්කමක්, අපේ ආගම ධර්මය අනුව අති උතුම් පින්කමක් වෙනවා. ඉතින් අපි බෞද්ධය හැටියට අපේ ආගම ධර්මය අදහනවා, මෙහලා ක්‍රිස්තියානි ආගම අදහනවා. ඒ වුණත් ඉතින් අපි කවුරු වුණත් මිනිස්සයෝ. ඉතින් ඔයාලට පුළුවන් නම් අපිට කතා කරන්න කියලා අපි ආදරෙන් මතක් කරනවා. ඉතින් ලංකා පවුර අද අපි මේ වැඩසටහන මුන්දලමෙදී නතර කරනවා. ඉතින් අපි තව දවස් දෙක තුනකින් සුබ ආරංචියක් කරන් මේ නිවසට එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා සෑම සියලු දෙනාටම බොහොම පින් සිද්ධ වේවා කියලා ලංකා පවුර අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලංකා පවුර අපිට අපේ විවිධ වැඩසටහන්වල ලංකාවේ වටේ අසරණ දුප්පත් නැතිබැරි උදවිය ළඟට යනවා. ඉතින් ඒ අය අපිට දැනුවත් කරන් පස්සේ ඒ යනකොට අපි හැමෝටම ගෙදරකට වියලි ආහාර මල්ලක් අරන් යනවා. ඉතින් අද එද්දිනුත් අපිට හාල් ඒ වගේම වියලි ආහාර ගෙනෙන්න ශක්තිය ලැබුණා. ඉතින් අද දිනේදී මේ චූටි දරුවටත් අම්මටත් පුතාටත් වියලි ආහාර ගෙනීම සඳහා මුදල් උපකාර අපිට ලබා දීලා තිබුණේ අපේ මැල්සිරිපුර ඉන්නවා අම්මා කෙනෙක්. ඉතින් නම කියන්න එපා පුතේ කියලා කියන්නේ. මැල්සිරිපුර පේරගහ ඇල මැල්සිරිපුර තමා අම්මගේ ගමේ පදිංචි. ඉතින් දැනට විදේශගත වෙලා ඉන්නේ, අබුඩාබි වල තමයි ඉන්නේ. ඉතින් ඒ අම්මා අපිට මුදල් කලිනුත් එවලා තිබුණා. කලිනුත් අපි වියලි ආහාරම් ගිලා දුන්නා. ඉතින් මේ සැරෙත් අපිට මුදල් ටිකක් එවලා තිබුණා. ඒ මුදල් වලින් අද අපි මේ අම්මටත් මේ දරුවන්ටත් වියලි ආහාර ගෙනත් දුන්නා. ඉතින් ඒ අම්මා බලාපොරොත්තු වෙන්නේ මිනිස්සෙකුට කන්න බොන්න තමන්ට පුළුවන් හැටියට ලබා දීලා. ඉතින් ඒ පින් බල මහිමෙන් ඒ අම්මගේ මිය පරලව ගිය අම්මටත් තාත්තටත්
ඉතින් මේ පින් හේතු වාසනා වේවා කියලා අම්මා බලාපොරොත්තු වෙනවා. ඉතින් අම්මේ අපිත් ප්‍රාර්ථනා කරනවා මේ පින් බල මහිමෙන් මියපරලව ගිය අම්මටත් තාත්තටත් ලබන ආත්මයක හොඳ ආත්මයක් ලැබීමට, අම්මා වගේ පින්වන්ත දුවක් ලැබීමට ශක්තිය ධෛර්ය ආශිර්වාදේ ලැබේවා. ඒ වගේම මේ පින් බල මහිමෙන් ලබන ආත්මයක බුදුන් දැක නිවන් දැකීමට මේ පින් බල මහිමේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අම්මේ අම්මටත් කරන කියන රැකී රක්ෂා දිනුවෙන් දිනුවට පත් වේවා. මෙවන් අහිංසක මිනිස්සුන්ට උදව් උපකාර කිරීමට ශක්තිය ධෛර්ය ආශිර්වාදේ ලැබේවා, දීර්ඝාෂ ලැබේවා කියලා අපේ මෑසිරිපුර ඉන්න අම්මටත් අපි ප්‍රාර්ථනා කරනවා.